ඉතින් අද මගේ වීඩියෝයෙන් මම අරන් ආවේ අයිස්ලන්ඩ් වලින් පිරී තියෙන ඇන්ටාක්ටිකා මහද්වීපය ගැනයි. එහි අමුතු ජීවීන් සහ එහි තියෙන විශ්මිත දේවල් ගැන ඔයාලව දැනුවත් කරන්නයි. ඉතින් මේ වීඩියෝව අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝට. කොතරම් මිනිසුන්ට සල්ලි තිබුණත් යන්න අමාරුම තැනක් තමයි ඇන්ටාක්ටිකාව. එහෙත් එහි ගියත් ජීවත් වෙන්න හරිම අමාරුයි. ඉතින් මේ ඇන්ටාක්ටිකාව කියන්නේ අපි චිත්‍රපටවල දකින තරම් සුන්දර ප්‍රදේශයක් නම් නෙමෙයි. ඇත්තටම ඇන්ටාක්ටිකාට යන්න නම් ඔයාලා ශ්‍රී ලංකාවේ ඉඳලා පහළට කිලෝමීටර් 6000ක් වගේ යන්න ඕන. එතකොට ඔයාලට පුළුවන් මේ පුදුම හිතෙන ප්‍රදේශයට යන්න. ඇත්තටම ඇන්ටාක්ටිකාව භූගෝලීය පිහිටීම අනුව එය ළඟම ප්‍රදේශය වන්නේ දකුණු ඇමරිකා මහද්වීපයයි. මේ ප්‍රදේශයේ යම් කාලයකදී උෂ්ණත්වය සෙල්සියස් බිංදුවකටත් වඩා අඩුවන බව පැවසෙනවා. ඉතින් අපිට නම් පොඩ්ඩක් වැස්සත් කොච්චර සීතලද ඉතින් ඔයාලා හිතාගන්නකෝ. මේ සීතල කොතරම්ද කියා. මෙය ලෝ විශාලතම මහද්වීපයයි. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 14ක් වෙනවා. එනම් එය යුරෝපය මෙන් 1.3 ගුණයක විශාලත්වයකින් යුක්තයි. මෙම භූමිය තුළ 98%ක් අයිස් තට්ටු වලින් වැසී ඇති අතර මෙම අයිස් තට්ටුවක ඝනකම කිලෝමීටර් 106ක් කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද? ඇත්තටම හිතා ගන්නවත් බැහැ. කෙසේ වෙතත් මෙම ඇන්ටාක්ටිකාව තුළ 90%ක් අයිස්ද 70%ක් පමණ පිරිසිදු ජලයෙන්ද පවතිනවා. කෙසේ වෙතත් මෙම අයිස් යම් දිනක දියවි ගියහොත් මුහුදු ජල මට්ටම මීටර් 60කින් පමණ වැඩි කිරීමට සමත් වන බව සොයාගෙන තිබෙනවා. ඉතින් මේ මහද්වීපය තුල මෙයටම ආවේනික සත්ව වර්ග සිටිනවා. ඉතින් මගේ වීඩියෝවේ අන්තර්ගතයෙන් හොඳම කොටස තමයි මේ තියෙන්නේ. ඔයාලා හැමෝම බලනවා ඇති මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අපි දන්නවා ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු තියෙනවා කියලා. ඇත්තටම මේ අයිස් තට්ටු වල සිදු කළ ගවේෂණයකින් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඇත්තටම ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුවක් තුළ සිදු කළ ගවේෂණයකදී බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් තමයි ලැබිලා තියෙන්නේ. ඒ ජීවීන් හමුවීම. විද්‍යාඥයින් කණ්ඩායමක් පවසන පරිදි මෙහිදී ඔවුන් එහි අයිස් තට්ටුවක් තුළ මීටර 900ක් ගැඹුරට විදීමක් සිදු කර තිබෙනවා. ඒ තුළට කැමරාවක් යවමින් ඒ පිළිබඳ නිරීක්ෂණයක් ඔවුන් ලබාගෙන තිබෙනවා. ඔවුන් මෙහිදී මුහුදු පතුලේ මඩ පිළිබඳ සොයා බැලීමක් බලාපොරොත්තු වී ඇති අතර නමුත් පසුව වැඩිදුර නිරීක්ෂණයේදී එහි සිටි ජීවීන් හඳුනා ගැනීමට ලැබී තිබෙනවා. ඒ අනුව ඉස්පන් සතුන් 16ක් කුඩා කාවාටියන් ඇතුළු හඳුනා නොගත් සත්වයින් 20 දෙනෙක්ද එහි සිට ඇති අතර ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. විද්‍යාඥයින් පවසන පරිදි ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුවක් පතුලෙන් මෙලෙස ජීවීන් හමුවීම ඓතිහාසික අවස්ථාවක් බව එම විද්‍යාඥයින් පවසනවා. මෙවැනි පරිසරයක් තුළ ජීවීන් නොපැවති හැකි බව අපි දන්නා කරුණක්. එහි ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 3කටත් වඩා අඩුවන නිසා ජීවීන් කිසිලෙසකත් පැවතිය නොහැකි. එහෙත් මෙලෙස හඳුනාගත් ජීවීන් සියලු දෙනාම මෙම සීතල ජලය තුළ නිපද වෙන පෝෂ්‍ය පදාර්ථ මගින් සිය ජීවිතය රැකගැනීමේ අවස්ථාව හිමි කරගෙන තිබෙන බව විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරනවා. මෙම ජීවීන් ජීවත්ව ඇත්තේ විවෘත ජලයේ සිට කිලෝමීටර් ගණනාවක් ගැඹුරේය. එය ජීවයක් පැවතීමට අවශ්‍ය වන හිරුවේලි ලැබීමට තරම් ළඟ ප්‍රදේශයක් නොවන නිසා මෙම ජීවීන් තමන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කොපමණක් ගුණ ලබා ගන්නවද කියන එක පුදුමයට පත් කරන කරුණක්. ඉතින් මේ බලන්න මේ පුදුම සහගත දේ. ඇන්ටාක්ටිකාවේ ගැඹුරු අයිස් තට්ටු මත ජීවීන් ජීවත් වෙනවා. මෙවැනි ලොව අපි නොද කොතරම් දේ තිබේද? ඉතින් යාළුවනේ ඔයාලට මේ වගේ ඔයාලා නොදන්න දේවල් දැනගන්න අවශ්‍ය නම් අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම gossips ඉක්මනටම දැනගන්න අවශ්‍ය නම් ඒකත් අපේ YouTube නාලිකාවෙම ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.